අලුත් දෙයක් මේ ඉවෙන්ට් එක හරහා දැක ගන්න ගොඩක් දෙනා බලාපොරොත්තු වුණා. ඔයාලා Ubisoft ලාගෙන් බලාපොරොත්තු වෙන ගේම් එක මොකද්ද? මාස දෙකකට කලින් announce කරපු Ubisoft Forward event එක දැනට දවස් 3කට කලින් පැවැත්ුණා. පැය 3කටත් අධික කාලයක් පැවතුණු මේ event එකේ main show එක තිබුණේ විනාඩි 40ක් විතරයි. Ubisoft කියන්නේ මීට දශකයකට කලින් video game industry එකේ දැවැන්තයෙක්. Ubisoft එකට කලින් තිබුණු පිළිගැනීම තාමත් තියෙනවද කියන ගැටලුව ඉතිරි කරමින් තමයි මේ event එක අවසන් වුණේ. ඉතින් Ubisoft Forward event එකේදී සිද්ධ වුණු දේවල් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයා Planet 361 වලට ගොඩ වැදුනේ පළවෙනි වතාවට නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා notification on කරලා තියාගන්න. අපි video game industry එකේ අලුත් වෙන දේවල් අලුත් විදිහට ඔයාලට අරගෙන එනවා. එහෙනම් මේ Ubisoft Forward event එක ගැන පසු විපරමක්. So you tell me, are you evil? Are you a monster? Because our country is like this grenade, except it has two basic parts. Our people. Clutch them nice and tight, or we all go boom. You understand now? Prove it. Ubisoft විසින් පවත්වපු Ubisoft Forward event එක දැනට දවස් 3කට කලින් live stream කරා. Ubisoft company එකේ අන්තර් අර්බුද රසක් තියෙන වෙලාවක මේ event එක අරගෙන ආව හින්දා ගොඩක් දෙනා ඉතා ඉහළ මට්ටමක event එකක් බලාපොරොත්තුුනේ නැහැ. නමුත් බලාපොරොත්තු වුණ තරමටවත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්න මේ event එක කරා Ubisoft එකට හැකියාව ලැබුණාද කියන එක ලොකු ගැටලුවක්. Ubisoft සහ Ubisoft North America YouTube channel වල මේ event එකේ stream එකට like කරලා තිබුණේ 63% විතරයි. ඒ කියන්නේ Ubisoft එක ඉදිරිපත් කරපු contents වලට අකමැති 37% ඉන්නවා දල වශයෙන්. ඉතින් ඒක ලොකු ගාණක්. ඒ වගේම මේ ඉවෙන්ට් එක සම්බන්ධව අන්තර්ජාලය තුළ සිද්ධ වෙන කතා බහ සලකලා බලපුවාම Ubisoft එකට ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නැති බව පැහැදිලි. Ubisoft එක මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ ප්‍රකාශ කරා 2021 ගේ මාර්තු මාසයේ අවසන් වෙන කලින් ප්‍රධාන ගේම්ස් 5ක් රිලීස් කරනවා කියලා. අඩුම තරමේ මේ ගේම්ස් 5ඒවත් අලුත් තොරතුරු Ubisoft Forward event එක හරහා අරගෙන එයි කියලා බලාපොරොත්තු වුණත් අපිට බලා ගන්න පුළුවන් උනේ Watch Dogs Legion, Assassin's Creed Valhalla සහ Far Cry 6 වල තොරතුරු විතරයි. ගොඩක් දෙනෙක්ගේ අප්‍රසාදයට මේ ඉවෙන්ට් එක ලක් වෙන්න ඒක ලොකු හේතුවක් වුණා. විනාඩි 40ක් පුරාදී වුණු මේන් ෂෝ එක පටන් ගත්තේ Watch Dogs Legion වලින්. කලින් නොදකපු ලස්සන සිනමැටික් ට්‍රේලර් එකකින් පටන් ගත්ත ගේම් එකේ අලුත් විශේෂ දෙයකට කියලා දැනගන්න ලැබුණේ රිලීස් ඩේට් එක විතරයි. අපි කලින් වීඩියෝස් වල කතා කරපු ඇල්බියන් කියන ප්‍රයිවට් ආමි එක විසින් පාලනය කරන ලබන ලන්ඩන් නගරය තුල ඔවුන්ට විරුද්ධව සටන් කිරීමේ තේමාව තමයි මේ Watch Dogs Legion වලට මූලික වෙලා තියෙන්නේ. අපි කලින් කතා කළා වගේම ගේම් එකේ ඉන්න ඕනෑම non playable character එකක් playable character එකක් කරගන්න පුළුවන් බව සහ එකම mission එක එක character පාවිච්චි කරලා play කරන විදිය ගැන හොඳ අදහසක් ලබා දුන්නා. ඒ වගේම අපි අනුමාන කරපු විදිහටම අපේ සතුරන් වුණත් අපේ ටීම් එකට බඳවා ගන්න පුළුවන් බව මේ ගේම් ප්ලේ ඩිස්ක්‍රිප්ෂන් එක හරහා තහවුරු වුණා. එක එක character එකට විශේෂිත වූ abilities තියෙනා වගේම එක එක character එකට අනන්‍ය වුණු weapons පවා මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. Watch Dogs Legion 2020 ඔක්තෝබර් 29 වෙනිදා රිලීස් කරන්න ගත්ත තීරණය Ubisoft එක පැත්තෙන් වාසිදායක තීරණයක් වේවි. මොකද නොවැම්බර් 19 වෙනිදා Cyberpunk 2077 රිලීස් වෙනවා. Watch Dogs Legion වලට ගොඩක් අමාරුයි Cyberpunk එක තරඟ කරන්න. ඒ නිසා උපාය මාර්ගිකව Watch Dogs Legion ඔක්තෝබර් 29 රිලීස් කිරීමට ගත්ත තීරණය හොඳ තීරණයක් වේවි. Ubisoft Forward event එකේදී ගොඩක් දෙනා බලාගෙන හිටියා Assassin's Creed Valhalla game එක දිහා. මොකද ඔයාලා දන්නවා මෑත කාලයේදී Assassin's Creed Valhalla වල ගේම් ප්ලේ එකක් ලීක් වුණා. ඒ නිසා අලුත් දෙයක් මේ ඉවෙන්ට් එක හරහා දැක ගන්න ගොඩක් දෙනා බලාපොරොත්තු වුණා. නමුත් ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු කඩ කරමින් අපිට දැක ගන්න පුළුවන් උනේ කලින් ලීක් වුණ ගේම් ප්ලේ එකම වගේ තමයි. ප්‍රධානම අඩුපාඩු විදිහට මම දකින්නේ මේ ඉවෙන්ට් එකේදී ගේම් එකේ ස්ටෝරි එකට කිසිම අවධානයක් යොමු කරවන්න උත්සාහ කළා නොතිබීම. Assassin's Creed game series එක කියන්නේ ලස්සන ස්ටෝරි ලයින් එකක් තියෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් ප්ලේ එකේදී ඇක්ෂන් සහ කම්බැට් කියන දේවල් වලට විශේෂ අවධානයක් දුන්නත් ස්ටෝරි එකේ ප්‍රධාන කිසිම දෙයක් අපිට දැක ගන්න ලැබුණේ නැහැ. මේ ඉවෙන්ට් එකේදී ප්‍රධාන වශයෙන්ම තිබුණේ ගේම් ප්ලේ වෝක් ත්‍රූ එකක්. ඒ වගේම පෝස්ට් ෂෝ එකේදීත් වැඩිපුර තොරතුරු දැනගන්න අපිට පුළුවන් වුණා. මේ ගේම් ප්ලේ එකේදී වැඩිපුරම අපිට දැක ගන්න පුළුවන් වුණේ ෆීමේල් ඒවෝ. ඒ වගේම පළවෙනි වතාවට හුඩ් එක යූස් කරන විදිය දැක ගන්නත් මේ ගේම් ප්ලේ කරා අපට පුළුවන් වුණා. ඒ වගේම සෝෂල් ස්ටෙල්ත්, ඩුවල් බේඩින් හෙවත් අත් දෙකෙන්ම ආයුධ අරන් සටන් කිරීමේ හැකියාව, සතුරන්ගේ වීක් පොයින්ට් සිස්ටම් එක, වයිකින් රේඩ්ස්, මිනි ගේම්ස්, සයිඩ් ක්වෙස්ට් සහ RPG සිස්ටම් එකේදී අපි ගන්න තීරණ අනුව ගේම් එකේ ඉදිරිය වෙනස් වෙන හැටි කිව්වත් ගොඩක් දෙනා බලාගෙන හිටිය හිඩන් බ්ලේඩ් එක භාවිතා කරන අවස්ථාවක් නම් අපිට දකින්න ලැබුණේ නැහැ. මේ හැම දෙයක ඒකින්ම ගොඩක්ම සිත් ඇද ගන්න දේ උනේ combat system එක combat actions ගොඩක් අලුතින් game එකට අන්තර්ගත කරලා තිබුණා. නමුත් hidden blade එක game play එක ඇතුළේ දැක ගන්න නොලැබීම විශාල අඩුවක් විදිහට දකින්න පුළුවන්. game එකේ graphics ගත්තාම තව ගොඩක් optimize කරන්න තියෙන බව පැහැදිලිව දකින්න ලැබුණා. ඒ වගේම තවත් ලොකු අඩුවක් මට නම් දැනුණා. ඒ තමයි මේ game එකේ ප්‍රධාන වර්ණයේ තැඹිලි පැහැවීම. ඔයාලට මතක ඇති Far Cry 2 game එක ගොඩක් හොඳට develop කරලා තිබුණත් game එකේ ප්‍රධාන පාට කහ පාට වීම හින්දා Far Cry 2 යම්කිසි පසුබෑමකට ලක් වුණා. ඒ නිසා ඒ දේ මේ Assassin's Creed Valhalla වලටත් වෙන්න පුළුවන්. ඒත් අපි දැක්කේ එක වෙලාවක කරපු ගේම් ප්ලේ එකක් විතරයි. සමහර විට නෝර්වේ සහ එංගලන්තයේ වනාන්තර තුල මේ පාට මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගේම් ප්ලේ එක පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසන් වෙනකම් අපිට දකින්න ලැබෙන Ubisoft එකෙන් දාපු විශේෂ සටහනක්. ඒ තමයි work in progress does not represent final game කියන එක. ගේම් එක තවදුරටත් develop වෙමින් පවතින බව සහ මීට වඩා graphics අතින් හොඳ ගේම් එකක් අරගෙන එන බව කියන්න තමයි Ubisoft එකට අවශ්‍ය වුණේ. නමුත් Assassin's Creed Valhalla වලට මේ development සියල්ලම කරන්න තව ඉතිරි වෙලා තියෙන්නේ මාස 4ක් විතරයි. මොකද නොවැම්බර් 17 වෙනිදාට Assassin's Creed Valhalla release කරන්න plan කරලා තියෙන හින්දා මාස 4ක් වගේ කාලයක් තුල gaming community එක විසින් next gen graphics වලින් බලාපොරොත්තු වෙන තරමට game එක develop කරන්න පුළුවන් වෙයි කියලා හැඟීමක් මට නම් නැහැ. ඉදිරියේදී Valhalla වල තවත් gameplay release කරන බවට Ubisoft එක විසින් ප්‍රකාශ කරා. අපි බලමු ඔවුන් කොහොමද මේ graphics details සහ storyline එක ඒ වීඩියෝ වලින් අරගෙන ඉන්නේ කියලා. Ubisoft Forward වල අනේ ප්‍රධානම segment එක උනේ Far Cry 6 සඳහා වුණ segment එක. කලින් leak වුණත් මේක trailer එක ගොඩක් දෙනාගේ අවධානයට ලක් වුණේ game එක ගැන ආందోලනාත්මක තොරතුරු කිහිපයක් සමාජගත වුණ හින්දා. අපි කලින් වීඩියෝ වල කතා කරපු විදිහට Far Cry 6, Far Cry 3 වල වාස් මොන්ටෙනිග්‍රෝගේ ළමා අවධිය වටා ගෙතුණු කතාවක් කියලා අපි සැක කරත් ඒක සිදුවීමට තියෙන ඉඩකඩ ගොඩක් අඩු බව තමයි මේ ට්‍රේලර් එකෙන් කියන්න වෙන්නේ. පළවෙනි දේ තමයි Assassin's Creed 3 වල වාස් මොන්ටෙනිග්‍රෝගේ චරිතයට හඬකාව මයිකල් මැන්ඩෝගේ නම Far Cry 6 වල නාමලේඛනය නොතිබීම. ඒ වෙනුවට මෙහි සිටින තරුණයා ඩියේගෝ කැස්ටිලෝ එහෙම නැත්නම් අපේ ප්‍රධාන සතුරා ඇන්ටන් කැස්ටිලෝගේ පුතා විදිහට රඟපාන්නේ ඇමරිකානු ළමා නළුවෙක් වුණ ඇන්තනි ගොන්සාලෙස්. ඒ වගේම මේ කතාව වර්තමාන කාලයට අයත් වෙන කතාවක් වෙන තමයි ලොකු ඉඩක් තියෙන්නේ. මොකද මේ ඩියේගෝ විසින් භාවිතා කරන මොබයිල් ඩිවයිස් එක නවීන එකක් හින්දා. නමුත් ගේම් එක ඇතුළේ අපිට දකින්නට ලැබුණු වාහන නම් 1970 1980 දශකයේ වාහන. මම නම් මේ දෙක අතර පරස්පර විරෝධී බවක් දකිනවා. ඒ නිසා ගේම් එකේ හරි ටයිම් පීරියඩ් එක ගැන අදහසක් ගන්න ටිකක් අමාරුයි. ඒත් 1970 80 දශකවල මුලින් පෙන්නුව මොබයිල් ඩිවයිස් එකක් තියෙන හැකියාව ගොඩක් අඩු හින්දා ගේම් එක නවීන කාලයට අයත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි දන්නවා මේකේ ඉන්නේ ඇන්ටන් කැස්ටිලෝ ඒකාධිපති පාලකයෙක් කියලා. ඒ නිසා ඔහු රටට බාණ්ඩ ගෙනීම තහනම් කළ නිසා 1970 1980 දශකයේ වාහන මේ රටේ ඉතිරි වුණා වෙන්න පුළුවන්. ඔහුගේ පුතා නිසා ඩියේගෝට අලුත් මොබයිල් ඩිවයිස් එකක් තිබීම සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ නිසා වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ මේ ගේම් එක වර්තමාන කාලයට අයත් වෙන්න. ඒක එහෙම වුණොත් මේ ඉන්නේ වාස් වෙන්න හැකියාවක් නැහැ. අපි කලින් වීඩියෝ එකක මේ ඩියේගෝ තරුණයාගේ සහ වාස්ගේ කියන දෙදෙනාගේම දකුණු වැහැට උඩින් ඇති කැලලක් නිසා ඔවුන් දෙදෙනාම එකයි කියන තර්කය අරගෙන ආවා. ඒත් වාස්ගේ චරිතය කරන මයිකල්ගේ වගේම ඩියේගෝගේ චරිතය කරන ඇන්තනීගෙත් මෙන්න මේ කැලල තියෙනවා. ඒ නිසා ඇත්ත චරිත ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයක් හැර ඊට වඩා ගැඹුරු දෙයක් මේකේ අන්තර්ගත නොවෙන්න පුළුවන්. ගේම් එකෙන් පස්සේ ගේම් එකේ ස්ක්‍රීන්ෂොට්ස් කිහිපයක් නිකුත් කරන Ubisoft කටයුතු කරලා තිබුණා. ඒ හරහා Far Cry 6 ගැන වැඩිපුර තොරතුරු ලබා ගන්න අපට පුළුවන් වුණා. ගේම් එකේ ප්‍රධාන චරිතය ඩැනි රෝහස් ගැහණු හෝ පිරිමි විය හැකි බව අපි කලින් අනුමාන කරා. ඉතින් මේ අනුමානය හරිය කියලා ඔප්පු කරමින් Far Cry 6 වල අපේ කැරක්ටර් එක සඳහා ගැහණු හෝ පිරිමි චරිත දෙකෙන් එකක් තෝරගන්න අපට පුළුවන් වේවි. ගේම් එකේ සෙටින් එක යාරා කියන අයිලන්ඩ් එක ඒක කියුබාව ආශ්‍රිතව ගොඩනැගුණා. මේ ට්‍රේලර් එකේදී ඇන්ටන් කැස්ටිලෝ සහ ඩියේගෝ කැස්ටිලෝගේ වචනවල තියෙන ලතින් ඇමරිකානු ඌරුව ඒකට තවත් නිදසුනක් සපයනවා. Papa. Now, the grenade is simple. It has four basic parts. The shell, which contains the explosive, the fuse, the handle, and of course, the pin. ඒ වගේම ගේම් මැප් එකේ ප්‍රධාන වශයෙන්ම Far Cry 3 වල වගේ පරිසරයක් තමයි ගොඩනගලා තියෙන්නේ. වනාන්තර, මුහුදු වෙරළවල්, කඳු සහ කඳුකර ගම්මාන මේ මැප් එකේ අපිට දැක ගන්න පුළුවන් වෙවි. ඒ වගේම Far Cry ගේම් එකක් තුළට පළවෙනි වතාවට අශ්වයන් හඳුන්වලා දෙන්න Far Cry 6 කටයුතු කරලා තියෙනවා. Far Cry 6 බාරව කටයුතු කරන Ubisoft Montreal ස්ටුඩියෝ එක. ඒ වගේම narrative director තමයි නවීඩ් කවාරි. ඔහු තමයි Far Cry Primal වල narrative designer සහ Far Cry 5 වල narrative director විදිහට වැඩ කරේ. කතාවේ සාරාංශය ගත්තාම සාම්ප්‍රදායික Far Cry එකකට වඩා වැඩි දෙයක් නම් බලාපොරොත්තු වෙන්න අමාරු වෙවි. තව ටික දවසකින් ගේම් එකේ ගේම් ප්ලේ ට්‍රේලර් එකක් අපිට බලා ගන්න පුළුවන් වේවි. ගේම් එක ලබන අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා රිලීස් කරන්න තමයි plan කරලා තියෙන්නේ. සම්පූර්ණ ඉවෙන්ට් එකේ තව එක ප්‍රධාන ගේම් එකක් විතරයි අරගෙන ආවේ. ඒ තමයි අලුත්ම Battle Royale ගේම් එක වුණ Hyperscape. Post Royale එකේදීත් Hyperscape වල ගේම් ප්ලේ එකක් බලන්න අපිට පුළුවන් වුණා. සාම්ප්‍රදායික Battle Royale ගේම් එකකට වඩා පොඩි වෙනස්කම් මේ Hyperscape වල තිබුණත් මේ වෙලාවේ gaming industry එකට තවත් Battle Royale ගේම් එකක අවශ්‍යතාවයක් නැහැ මම දකින විදිහට නම්. දැනට ජනප්‍රියම Battle Royale ගේම් දෙක වුණ PUBG සහ Fortnite ලොකු ජනප්‍රසාදයක් දිනාගෙන ඉවරයි. ඒ වගේම Call of Duty Warzone වලටත් ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. මේ ගේම්ස් වල ප්ලේ කරන ගේමර්ස්ලා Hyperscape with the Marvel Hitan Amaru, Evagam Hyperscape Nisama, Battle Royal Games and the Alutin Loco Peresa Kekunatin, Idakata Godak Adu. The main is a Hyperscapes and the Loco Pratichara Club in the Idakata, Memote Aduikanakatama, Maganam Hangim. Mevatamataro, mobile games keep a good me forward event together the Lakona Ubisoft Katu Galadimuna, Might and Magic, Valhalla, Tom Clancy's Elite Squad Tamae game sticker. Ubisoft Vision May Games on the Praticharak Balaportona, Siduni Anipetta. Ubisoft Vision may allow mobile games and the very Avadana Kumikirima gaming community. Those are Chanel Lapiladuna. Make game to Yamta, Turtle on the Patichariak Timon, Tom Clancy's Elite Squad Decker Vitarai, Ubisoft Games will hit up Janapri Charitas and Hayoda Ganim, Ekata He to Winati. May mobile games Godak microtransactions when we Hadapua, eating Enisa Ubisoft Tech Honda games had the Not Vada, Mudal Sevima Ramunukaragana, Alud games Hadaneka, Bahutareka, Prasad Lapiladuna. Even take Avasana, the Ubisoft Tech Prakashakara, Mayor of the Antimata Tavat Forward, Diventeka Karagana Makila, eating A Venteka, Mevake, Asartaka Novakala Pratanakaramu, may Penapa Games Latavat Aludeva Lake. Prince of Persia, Splinter Cell Vage, Tavamat Ubisoft Games at Adrekrana Balaparutun Games may event take the Elida Konaturu, Api Ubisoft can Balapartutiagam. In the Masapaka Tanivar in the Ubisoft Forward event take a Ubisoft Forward event take the or a Ubisoft Lagame, Palaparutun game Kamakad. Eutre Paling comment a Kitan, Eva game, may event take a event Katra Sidena develop Hunim Balaganimu, A Deval, Ubisoft Take, Anagate, Tirnekanueti, and Aludasa Kaludaki Kapi Hambemo, King and Happy Gaming. जय जय विवा